ඉතින් අපි මේ ලැබිල්ලන්නේ රජය පැත්තෙනුත් මේකට නිවැරදිව පරීක්ෂණයක් පවත්වනවා කියලා අපිට දැන් ආරංචියක් තියෙනවා ඒ සම්බන්ධව ඉක්මන් තීරණයක් මේකට අපිට ලබා දීලා මේ බලපත්‍රලාභීන්ට ඇත්තටම නීතිගරුකව මෙනු වෘත්තියේදී මේ රටට දායක වෙන මේ මිනිස්සු ටික ආරක්ෂා කරගෙන මේ ක්‍රියාවලිය හරියාකාර විදිහට අරගෙන යන්න තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවලා තින්නේ දැන් මාස කීපයක් වෙලේ ඉඳලා අම්පාර භූවිද්‍යා පතල් කැණින් කාර්යංශයේ ස්ථිර වශයෙන් ප්‍රධාන ඉංජිනේරුවරයෙකු නැහැ ඉතින් එතෙන්දී බලපත්‍රලාභීන් මේ වැඩ කරගන්න ගියාම මේ බලපත්‍රලාභීන්ගේ වැඩ ටික වෙන්නේ නැහැ ජාවාර කල්ලියක්ගේ අතට මේක නතු වෙලා හරියට නිකන් මූදු මංකොල්ලකාරයෙක්ගේ අතට පත් වෙච්ච දැවක් ගන්න පත් වෙලා තියෙනවා මේක ඉන්නේ නිලධාරීන් ප්‍රාණපේට තියාගන්න මේ අහිංසක බලපත්‍රලාභීන් ප්‍රාණපේට තියාගෙන එයාලගේ උපනා විපාකම් කරගන්න තත්ත්වෙට මේක ගිහිල්ලා තියෙනවා ඉතින් මේකට විරුද්ධව හඟනගෙන මේකට විරුද්ධව ප්‍රතික්‍රියා කරන ඕනෑම නිලධාරියෙක්ට මේ අම්පාර භූවිද්‍යාවේ ඉන්න දෙන්නේ නැහැ නීත්‍යානුකූල නොවන විදිහට අනීතිකව කීප දෙනෙක්ගේ බලපෑම් මත එහෙම නිලධාරි මාරු කිරීම කරන්න පුළුවන්ද මේක රාජ්‍ය ආයතනයේ පෙට්ටි කඩයක් වගේ හෙට උදේට ඉන්න මිනිහා ඊළඟ දවසේ ඒ ඔෆිස් එකේ නැහැ මේ වෙනි අවස්ථාවෙන් හතරක් පහක් යදුනා එක්කෙනෙක් එනවා අනිනිලධාරියා මාරු කරනවා ඊළඟ කෙනා එනවා අනිනිලධාරියා මාරු කරනවා මේ විදිහට මේ අනවශ්‍ය පුද්ගලයන්ගේ වැදගත් වීම මත එක එක්කෙනා උසි ගැනීම සහ කේලම් කුමන්ත්‍රණ මත මේම නිලධාරි මාරු කිරීම පිළිබඳව